සිහින දකින්න. ඒ සිහින ජීවිතය වෙනුවෙන් යථාර්ථයක් බවට පත් කර හැකි සිහින ලෙස ඔබේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. කෙනෙකුට ජීවිතයේ එකම සිහිනේ අධ්‍යාපනය වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ජීවිතයේ එකම සිහිනේ ලස්සන විවාහ ජීවිතයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ජීවිතයේ එකම සිහිනේ නිවසක් වෙන්න පුළුවන්. මේ සියල්ල තුළ අපි අවසානයේ දකින්නේ සුන්දර නිවසක බලාපොරොත්තු. ඉතින් ජීවිතයේ අපි වැඩිපුර කාලයක් ගත කරන්නේ අපේ සුන්දර නිවස තුළ. ඉතින් එවන් සුන්දර නිවසක් ඔබේ ජීවිතයට හැමදාටම සතුට ගෙන නිවසක් බවට පත්විය යුතුයි. එවන් සුන්දර නිවසක් වෙනුවෙන් හැමදාමත් සිහින දකින ඔබ වෙනුවෙන් ඔබේ නිවාස සිහිනයට අලුත් බලාපොරොත්තුවක් අරගෙන අපි ආවා ඩ්‍රීම් විලා, ආදරය පිරුණු තැනක්. ජීවිතයට කොයිතරම් නම් හිමිවීම් අහිමිවීම් අපිට මුණ ගැහෙනවද? හැබැයි නිවසක් කියන්නේ ඔබේ ජීවිත කාලය තුළ පරිස්සමෙන් රැකගත යුතු දෙයක්. ඩ්‍රීමිලා වැඩසටහනෙන් අපි විවිධ නිවාස සංකල්පයන් ගැන කතා කරනවා. වසර 100ක් පමණ පැරණි නිවාස පිළිබඳව අපි කතා කරා. ඒත් එක්කම ප්‍රතිනිර්මාණයේ උණු නිවාස පිළිබඳ කතා කරා. මේ නිවාස සියල්ලම ප්‍රමිතියෙන් යුතු ශක්තිමත්ව නිර්මාණය වුණු නිවාස. ඉතින් අද අපි කියලා දෙන ඔබට ඔබේ නිවස වසර ගණනාවක් ආරක්ෂාකාරීව තියාගන්න ශක්තිමත් ප්‍රමිතියෙන් යුතු නිවසක් හරියාකාරව ගොඩ නගා ගන්න කොහොමද කියලා. වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් කියන්නේ විද්‍යාව සහ කලාව එකට එකතු වෙන තැනක්. ඒ කියන්නේ මේකේ විද්‍යාත්මක කොටසක් තියෙනවා, ඒ වගේම කලාත්මක කොටසක් තියෙනවා. මේ විද්‍යාත්මක කොටස පිළිබඳ යම්කිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට ඒ පිළිබඳ යම් යම් නිර්දේශයන් සහ තහවුරු කිරීම අපි කරනවා. ඉතින් මෙන්න මේ කලාත්මක කොටස හැරුණකොට තියෙන විද්‍යාත්මක කොටසේ යම් යම් ගණිතමය තහවුරු කර ගැනීම සඳහා අපිට වරලත් ව්‍යුහමය ඉංජිනේරුවරයෙක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ ව්‍යුහමය ඉංජිනේරුවරයා සහ වාස්තු විද්‍යාඥයා එකට වැඩ කිරීම තුළින් තමයි අර ඩිසයින් එකක අපි බලාපොරොත්තු වෙච්ච ක්වොලිටි එක, එහෙම නැත්නම් ඒ වටිනාකම අපි බලාපොරොත්තු වෙන ආකාරයටම ලැබෙන්නේ. ව්‍යුහමය ඉංජිනේරුවරයෙක් සහ වාස්තු විද්‍යාඥයෙක් එකට එකතු වෙලා නිර්මාණයක් කිරීම කියන්නේ හුඟක් විශාල වපසරියක් ඇතුලේ කතා කළ යුතු මාතෘකාවක්. නමුත් අපි මෙතනදී මේක අවබෝධ කර ගැනීමේ පහසුව සඳහා නිවාස, එහෙම නැත්නම් ජීවත් වීමේ අරමුණින් ඉදිකරන ගොඩනැගිල්ලක් සඳහා වාස්තු විද්‍යාඥයෙක් සහ ව්‍යුහමය ඉංජිනේරුවරයෙක් එකට වැඩ කරන අවස්ථාව ගැන කතා කරනවා. මේක අපිට ප්‍රධාන අවස්ථා පහක් යටතේ කතා කරන්න පුළුවන්. ඒ තමයි ඉඩමක් තෝරගන්න අවස්ථාව, ඒ වගේම මේ ගොඩනැගිල්ලේ පාදම සහ ව්‍යුහය නිර්මාණය කරන අවස්ථාව, ඒ වගේම මේ ගොඩනැගිල්ලේ අවකාශ නිර්මාණය කරන අවස්ථාව සහ මේ ගොඩනැගිල්ලේ කුඩා උපාංග අපි කියනවා ඩීටේල්ස් කියලා. මෙන්න මේ ඩීටේල්ස්, පොඩි කුඩා ඩීටේල්ස් කරන අවස්ථාව වගේම තව එක අමතර අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අපි කොහරි පවතින ගොඩනැගිල්ලකට ඒ ගොඩනැගිල්ලේ ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා නම් හෝ ස්ට්‍රක්චර් එකට කොටසක් එකතු කරනවා නම් අපි ඒක රිනොවේෂන් එකක් හෝ රීෆර්බිෂ්මන්ට් එකක් කියනවා. අන්නේ වගේ අවස්ථාවකදී ව්‍යුහමය ඉංජිනේරුවරයෙක් සහ වරලත් වාස්තු විද්‍යාඥයෙක් එකට එකතු වී වැඩ කරනවා. ඉඩමක් තෝරා ගැනීමේදී ව්‍යුහමය ඉංජිනේරුවගේ කාර්යභාරය වන්නේ ඉඩමට ගොස් පරීක්ෂා කර එහි භූ විෂමතාවය, එහි ඉඩමේ ස්වභාවය සහ පරිසර තත්ත්ව මත පදනම්ව සේවාදායකයාට මූලික අදහසක් එම ඉඩම පිළිබඳව ලබා දීමයි. ඒ දළ අදහස යනුවෙන් අදහස් වන්නේ ක්ලයින්ට් කෙනෙක් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ෆවුන්ඩේෂන් එක කොයි වගේ වෙයිද, ෆවුන්ඩේෂන් එකට කොච්චර වියදමක් යයිද, ඒ ඉඩමේ කරොත් වෙන ඉංජිනේරින් අවාසි සහ වාසි පිළිබඳව තමයි. ඉංජිනේරුවරයා විසින් ඒ ඉඩමේ පවතින ස්වභාවය මත මොන මොන වගේ ෆවුන්ඩේෂන් ඒ ඉඩමට අදාළව යොදන්න වෙයිද කියන පිළිබඳ අයිඩියා එකක් දෙන්න පුළුවන්. එතකොට ක්ලයන්ට් යම්කිසි අදහසක් ඉඩම පිළිබඳ ලැබෙනවා, එම ඉඩමේ මූලික පිරිවැයත් එක්ක ඉඩම මිලදී ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න. අද අපි කතා කරන්නේ සැලසුමකට අනුව ප්‍රමිතියෙන් යුතුව ශක්තිමත් නිවසක් කොහොමද ගොඩනගා ගන්න කියලා. මේ සඳහා වරලත් වාස්තු විද්‍යාඥයෙකුගේ සහය වගේම වරලත් ව්‍යුහමය ඉංජිනේරුවෙකුගේ සහයත් ඔබේ නිවස වෙනුවෙන් අවශ්‍යයි. ඉතින් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඉන්න තවත් දැවැන්තයෙක් තමයි මෙල්වා ආයතනය කියලා කියන්නේ. ඉතින් මෙල්වා ආයතනයත් එක්ක එකතු වෙලා කොහොමද ඔබේ නිවස ශක්තිමත් ඉදි කරන්නේ කියලා දැන් අපි තොරතුරු ටිකක් කතා බහ කරලා බලමු.
්‍රීමිලා වැඩසටහනෙන් අපි හැමදාමත් ඔබේ නිවාස සිහිනය සැබෑකරගන්න විධ සංකල්පොස්සේ අලුත් නිවාසයන් පිළිබඳ ඔබට කියරදෙන. ඉතින් අලුත් සංකල්පොස්සේ ඔබ නිවාස පිළිබඳ දේවල් දැනගන්න වගේම ඉදිකරීම් ශේත්‍රය තුරන දැවන්තයෙන් පිළිබඳව ඔබ නිවසක් ඉදිකරදි අනිවාර්යම දැනගත යුතු. ඉතින් පහුගේ වැඩසටහන් කිහිපයකදීම අපි මෙල්වා ආයතනයත් එක් එකතු වෙලා ඔබේ නිවාස සිහිනය පිළිබඳ සහ ඉදිකරීම් ශේත්‍රය පිළිබඳ තොරතුරු කතා කරලා ඉතින් අද දවසේදත් අපි සූදානම් දශක දෙකකට ආසන්න කාලයක් ඔබේ විශ්වාසය දිනාගත්ත මෙල්වා ආයතනයත් එක්ක කතා කරන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මෙල්වා ආයතනයේ අලෙවි විධායක නිලධාරී ගයන්ත මදුමාදව මහතා. අයුබෝවන් ඔබට. හොඳයි, මෙල්වා ආයතනය කියන්නේ දශක දෙකකට ආසන්න කාලයක් පාරිභෝගික අපේ විශ්වාසය දිනාගත් ආයතනයක්. මම කැමතියි මුලින්ම දැනගන්න මෙල්වා ආයතනය තුළින් පාරිභෝගිකයන් සඳහා මොන වගේ සේවාවක්ද සපයන්නේ කියලා. 100% ශ්‍රී ලාංකික ආයතනයක් විදිහට මෙල්වා රෝලින් පුද්ගල සමාගම මේ වන විට අපේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන භාණ්ඩහා සේවාවල ඇත්තනම ගුණාත්මක භාවය ගැන උඩක් අපි සැලකිලිමත් වෙනවා. අපි උදාහරණයකට ගත්තොතින් පැය 24 පුරා විසිදුණු දුරකථන ජාලයක් අපේ වැඩ කරනවා. නැත්නම් ඔබට පුළුවන් අපේ දුරකථන අංකය අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නත් පුළුවන්. ඒ මගින් ඔගොල්ලන්ට පුළුවන් ඔගොල්ලන්ට තියෙන ගැටලු, එතකොට භාණ්ඩයක් ඉදිකිරීමේදී හෝ ඒ භාණ්ඩයක් අපි භාවිතා කරනකොට ඇතිවන ගැටලුකාරී තත්ත්වයක් හෝ නැත්නම් අලුත් දෙයක් දැනගන්න තියෙන දෙයක් අපේ අලෙවි විධායක මහත්මයෙක් හරි අලෙවි අංශ නිලධාරියෙක් හරි එහෙම නැත්නම් ඉංජිනේරු මහත්මයෙක්ගේ නොමිලේ සේවයක් ඔගොන්ට ලබා ගන්න පුළුවන් අපේ දුරකථන මාර්ගවලට මේ ඇමතීමේ. ඊට අමතරව අපි රට පුරා ප්‍රවාහන සේවයක් තියෙනවා. ඒ කියන්නේ අපෙන් ඕන කෙනෙක් භාණ්ඩහා සේවා ඇනෝම් කරලා ඉතාමත් කෙටි කාලෙකදී අපිට අදාළ ස්ථානවලට අපේ වාහනවලින් බඩු භාණ්ඩ ලබා දීමේ හැකියාව තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශක්තිමත් දායකත්වයක් මෙල්වා ආයතනය ලබා දෙනවා වගේම ඵලදායී සහ කාර්යක්ෂම ලෙස තමන්ගේ සේවාවන් ලබා දෙන්න පාරිභෝගිකයන් වෙනුවෙන් මෙල්වා ආයතනය නිරන්තරම කටයුතු කරනවා. ඉතින් මෙල්වා ආයතනයෙන් අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා ඉදිකිරීම් ශිල්පීන් වෙනුවෙන්. මං හිතන්නේ අවසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වුණු වැඩසටහනක් නැවතත් මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ ඔවුන් ආරම්භ කරන්න සූදානම් වෙනවා මේ වැඩසටහන. අපි මේ වැඩසටහන පිළිබඳ විස්තර ටිකක් කතා කරමු. ඇත්තටම අලුත් කියන්නේ අපි වසර ගණනාවක් තිස්සේ පවත්වගෙන ආපු වැඩසටහනක්. මේ රටේ තිබුණු කොවිඩ් වාතාවරණය හින්දා අපිට ඇත්තටම පොඩ්ඩක් ඒක කල් දාන්න වුණා. අපි දැන් මේ ගමන මේ පෙබ්‍රවාරි මාසේ අවසාන භාගයේ ඉඳන් ආරම්භ කරන නියමිතව සිටිනවා කල්මුණේ ප්‍රදේශයෙන් රටේ නැගෙනහිර පැත්තෙන් මේසන් වරුන්ට වැඩසටහනක්. මේක මම හිතන්නේ අපේ පාරිභෝගිකයෝ දන්නවා. අපි දැන්ටත් වැඩසටහන් 150කට අධික පිරිසක් මම හිතන්නේ මේසන් පෙදරේරු ශිල්පීන් 1500ක් 2000කට අධික පිරිසක් අපිත් එක්ක අත්වල බැලගෙන ඉන්නවා මේ වැඩසටහන් මාලාවෙන්. ඉතින් අපි අලුත්ම වැඩසටහන කල්මුණේ ප්‍රදේශයෙන් මේ පෙබ්‍රවාරි මාසයේ අන්තිම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒකෙදි පුළුවන් ඒ අවට ඉන්න ජනතාවට, ඒ කියන්නේ අවට ඉන්න පෙදරේරු ශිල්පීන්ට ඇවිල්ලා ඒගොල්ලොන්ගේ දැනුම අපිත් එක්ක බෙදාගෙන අලුත් දෙයක් අපිටත් අපෙන් අලුත් දෙයක් අරගෙන ඒ පැතිවල තියෙන ඉදිකිරීම් වලට කොහොමද මේල්ල පාවිච්චි කරන්නේ, කොහොමද අපේ නිෂ්පාදන තවත් ඵලදායී විදිහට භාවිත කරන්නේ කියන එක ගැන ඒගොල්ලොන්ට අදහසක් ගන්න ඒක හොඳ අවස්ථාවක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ පැතිවල ඉන්න පෙදරේරු ශිල්පීන්ට අපේ ආයතනික දුරකථන අංකයකට හෝ අපේ ආයතනයේ කෙනෙක් සම්බන්ධ කරගෙන අපිත් සමග රෙජිස්ටර් වෙලා ලියාපදිංචි වෙලා ඒ අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ කාල සීමාවෙදී කියලා. මේ සියලුම සේවාවන් නොමිලේ තමයි ඕන් වෙනුවෙන් සැපයීම සිදු කරන්නේ. මේ සේවාවන් අනිවාර්යයෙන්ම අපි නොමිලේ තමයි ලබා දෙන්නේ. මොකද දැනටත් අපි අරම කිව්වත් වගේ අපිත් එක්ක ලොකු ප්‍රීසක් අත්වල බැඳගෙන ඉන්නවා මේ ගැන. රටේ ඉදිවන දැවැන්ත ව්‍යාපෘතීන් සඳහා මෙල්වා ආයතනය ඉතා දැවැන්ත දායකත්වයක් ලබා දෙන අතරතුර ඔබේ සුන්දර නිවාස සිහිනය සැබෑ කරගන්නත් මෙල්වා ආයතනය තුළින් ඔබේ ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ නිවසක් ඉදිකරනකොට ගොඩාක් දේවල් ගැන හිතනවා කියලා අපි දන්නවා. ඉතින් ඔබේ නිවස වෙනුවෙන් දේවල් තෝරා ගනිද්දී කොහොමද මෙල්වා ආයතනයෙන් පාරිභෝගිකයන් විදිහට ඔබට ලැබෙන සේවාව කියන දේ පිළිබඳවත් ඔබ දැනගන්න බොහොම කැමතියි. අපි මතක් කරොත් පාරිභෝගිකයන් වෙනුවෙන් ඔවුන්ගේ භාණ්ඩ තෝරා ගැනීමේදී මොන වගේ සහයෝගයක්ද මෙල්වා ආයතනය තුළින් ඔවුන්ට ලැබෙන්නේ? සාමාන්‍යයෙන් මහ පරිමාණ ව්‍යාපෘතියක නම් එතන ඉංජිනේරු මහත්තයෙක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඒක දන්නවා ඒ සම්බන්ධව වැඩපිළිවෙල කොහොමද සකසගන්නේ කියලා. ඉතින් මම හිතනවා දැන් ඊට අමතරව දැන් ඔබතුමිය අහපු විදිහට පොඩි සාමාන්‍ය ගෙයක් හදන මිනිසෙක් අපි කොහොමද ඒක පාරිභෝගිකයෙක් අපි කොහොමද ඒක මේ හොඳම නිෂ්පාදනය ලබා ගන්න කියලා. අපිට ඒක ඒ පැත්තෙන් කතා කරනකොට අපිට කියන්න තියෙන්නේ අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලියාපදිංචි ආයතනයක්. ඉතින් ඕගොල්ලොන්ට අපේ ප්‍රමිතිය සම්බන්ධව ගැටලුවක් හෝ මොකක් හෝ
කුතුහලයක් තිබෙනවා නම් ඕනම වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ ඉංජිනේරු මහත්මයෙක් මේක මේ මහා පරිමාණ කුඩා පරිමාණ කියලා නෑ ඕනම ප්‍රමාණයේ ව්‍යාපෘතියක් හෝ නිවසක් හෝ පොඩි දෙයක් හරි වුණත් කමන්නේ අපි ඒකට මැදිහත් වෙලා අපි ඒගොල්ලන්ට අවශ්‍ය සේවා ලබා දෙනවා අවන්න අවශ්‍ය නම් ටෙස්ට් සර්ටිෆිකට් එකක් මොන හරි මේක මේ කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධව අපි ඒ සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවක් අපි පෞද්ගලිකව ඒ පාරිභෝගිකයා සම්බන්ධව කරනවා අපිත් එක්ක එකතු වුණා මෙල්වා ආයතනයේ අලෙවි විධායක නිලධාරී ගයන්ත මදුමාදව මහතා. ඉතින් අපි අදත් මෙල්වා ආයතනයත් එක්ක එකතු වෙලා ඔබේ ඉදිකිරීම් සම්බන්ධවයි කතා කරේ. මොකද ඔබ ජීවිත කාලය පුරාවටම ජීවත් වෙන නිවස ශක්තිමත්ව ගොඩනගන්න ඔබ කැමති බව අපි දන්නවා. ඉතින් ලබන සතියේත් අපි ඔබේ ඉදිකිරීම් සම්බන්ධව කරුණු කාරණා කතා බහ කරන්න සූදානම්. මෙල්වා ආයතනයත් එක්ක එකතු වෙලා එකතු වෙන්න. මෙල්වා මව්බිමට ශක්තියක්. ටිකක් ඉඩකඩින් වැඩි විශාල භූමි ප්‍රමාණයක ඉදිවෙමින් පවතින නිවසක පරිශ්‍රය. ඉතින් මේ වගේ නිවසක් නිර්මාණය කිරීමේදී අපිට සැලකිලිමත් වෙන්න තියෙන කාරණා බොහොමයි. ඉතින් ඔබ අලුතෙන් මේ වගේ නිවසක් නිර්මාණය කරනවා නම් මේ වගේ අවස්ථාවක මොන වගේ කාරණා පිළිබඳ වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන කියන තොරතුරු ටික අපි ටිකක් විස්තරාත්මකව කතා කරලා බලමු. ඔව් දැන් අපි මෙතන පෙන්නන්නේ වාස්විද්‍යාත්මක අවකාශයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ව්‍යුහ ඉංජිනේරුවා සමග එකට කටයුතු කරන අවස්ථාවක් පෙන්වීමට අදාළ ඩිසයින් එකක්. ඉතින් මේ ඩිසයින් එකේදී ඔබට පේන ඇති ස්ට්‍රක්චරල් එලිමන්ට්. සමහර ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් අපි හයිලයිට් කරලා පෙන්වලා තියෙනවා. සමහර ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් අපි හයිලයිට් කරන්නේ නැතුව හංගලා තියෙනවා. ඒ වගේම සමහර කොටස් අපි යකඩ භාවිතා කරලා ඩිසයින් කරලා තියෙනවා. සමහර කොටස් අපි කොන්ක්‍රීට් ස්ට්‍රක්චර්ස් පාවිච්චි කරලා ඩිසයින් කරලා තියෙනවා. මේක අපි මේ ඩිසයින් ප්‍රපෝසල් එකක් පෙන්වන්නේ. ඉතින් මේකෙදී අපි ව්‍යුහම ඉංජිනේරුවා සමග සාකච්ඡා කරලා ගත්ත සමහර තීරණ මෙතන තියෙනවා. සමහර බිත්ති අපි එහා පැත්ත මෙහා පැත්ත පේන ආකාරයට වීදුරු වලින් ඒ කියන්නේ අපි ග්ලාස් ෆසාඩ්ස් පාවිච්චි කරලා තියෙනවා. ලොකු ග්ලාස් වින්ඩෝස් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ පාලං වගේව ඩිසයින් කරලා අපි ස්ටීල් වලින් කරපු ලී සහිත බ්‍රිජස් වගේව මේ නිවස ඇතුලේ ඩිසයින් කරලා තියෙනවා පේනවා. ඒ වගේම තමයි එක කොටසක් අපි ටිම්බ ඩෙක් එකක් හැටියට ඩිසයින් කරලා තියෙනවා. ඒ කොටස අපි ව්‍යුහම ඉංජිනේරුවාගේ අවශ්‍යතාවයේ පරිදි වාස්තු විද්‍යාත්මක නිර්මාණයට හානියක් නොවන පරිදි අපි ඩිසයින් කරන අවස්ථාවේදී කතාබහ කරලා ඒක එකඟතාවයකට පැමිණිලා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක ඇතුලේ අපිට අර වෝටර් බොඩීස් ඩිසයින් කරලා තියෙනවා පේනවා. තව කාරණයක් තමයි අපි මේවැදී ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් වල සයිසස් ප්‍රමාණවල් ඒ ප්‍රමාණවල් ව්‍යුහමය ඉංජිනේරුවරයාගේ එකඟතාවය සහ ආකිටෙක්ගේ එකඟතාවයට ගැළපෙන ආකාරයට තමයි අපි කරන්නේ. සමහර අවස්ථාවල ඒවයේ ප්‍රමාණයේ විශාලත්වයෙන් වැඩි නම් අපි එකට කතා කරලා කුඩා කරනවා. නැත්නම් කුඩා නම් එකට කතා කරලා එක ගැළපෙන පරිදි ඒ අවශ්‍ය ප්‍රමාණයට සකස් කර ගන්නවා. ඉතින් මේ විදිහට අවකාශයක තියෙන ගුණාංගමය චරිත අපි කැරක්ටරිස්ටික්ස් කියලා කියනවා. ඒ කැරක්ටරිස්ටික්ස් ටික හයිලයිට් කරන්න අවශ්‍ය වෙන පරිදි අවශ්‍ය සියලුම දේවල් ව්‍යුහම ඉංජිනේරුවා සමග සාකච්ඡා කරලා තමයි අපි මේ තීරණ ලබා ගන්නේ. ආකිටෙක් ඔහුගේ නිවස ක්ලයන්ට් සිතති පරිදි ඔහුගේ නිර්මාණය කරාට පස්සේ ඒ ආකිටෙක්චරල් ඩ්‍රෝයින්ස් ටික ස්ට්‍රක්චරල් ඉංජිනේරුවෙකුට ලැබෙනවා. එහිදී ව්‍යුහම ඉංජිනේරුවා කරන්නේ එම ඩ්‍රෝයින්ස් හොඳට ස්ටඩි කරලා එහි එලිමෙන්ට්ස් ඒ කියන්නේ කොලම්ස් බීම්ස් ස්ලැබ්ස් වැනි ස්ට්‍රක්චරල් එලිමෙන්ට්ස් ටික ලොකේට් කරලා මූලික සැලසුමක් නිර්මාණය කරනවා. එසේ මූලික ස්ට්‍රක්චරල් සැලසුම ඇඳාට පසු එය ආකිටෙක් වෙත යොමු කර ආකිටෙක් සමග කීප වතාවක්ම සාකච්ඡා පවත්වමින් එම ආකිටෙක්ගේ ඩිසයින් එක සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ස්ට්‍රක්චරල් ඇරේන්ජ්මන්ට් එක සාකච්ඡා කරනවා. එතකොට එහිදී අපි මැටීරියල් මොනවද පාවිච්චි කරන්නේ, ස්ට්‍රක්චරල් ෆෝම් එක මොකද්ද, ස්ට්‍රක්චරල් ෆීචර්ස් මොනවද තියෙන්නේ, ඒ සියල්ලම අපි එතනදී සාකච්ඡා කරනවා. එසේ ආකිටෙක් එක සාකච්ඡා කරාට පස්සේ අපිට ආකිටෙක්ගෙන් ලැබෙන කමෙන්ට් මත අපි අවසාන ස්ට්‍රක්චරල් සැලසුම සූදානම් කරනවා.
අවසාන ස්ට්‍රක්චරල් සැලසුම සෑදූ පසු ස්ට්‍රක්චරල් ඉංජිනේරගේ ප්‍රධාන වගකීම වන්නේ බිල්ඩින්ගේ හෝ නිවසේ තිබෙන බර එය ෆවුන්ඩේෂන් දක්වා ගෙන යන ආකාරය නිර්මාණය කිරීමයි. ඊට පස්සේ ස්ට්‍රක්චර් ඉංජිනේරම ගන්නේ කිරීමෙන් පසු ඔහු ෆවුන්ඩේෂන් ඩිසයින් කිරීම සහ ස්ට්‍රක්චරල් එලිමන්ට් ඩීටේල් කිරීමට ඊළඟ අදියරට යනවා. එතකොට ෆවුන්ඩේෂන් ඩිසයින් කරනකොට ෆවුන්ඩේෂන් ඩිසයින් කිරීමට පෙර ස්ට්‍රක්චරල් ඉංජිනේර විසින් කළ යුතු පරීක්ෂණ කීපයක් තිබෙනවා. එකක් ස්ට්‍රක්චරල් ඉංජිනේර දැනගන්න ඕනි මේ ඉඩමේ තියෙන පසේ ස්වභාවය. එතකොට පසේ ස්වභාවය දන්නේ නැතුව ඉංජිනේර කෙනෙකුට ෆවුන්ඩේෂන් ඩිසයින් කරන්න අමාරුයි. එතකොට ෆවුන්ඩේෂන් ඩිසයින් කරන්න ඉංජිනේර කෙනෙක් සාමාන්‍යයෙන් ට්‍රයල් පිට් එකක් හෝ සොයිල් ටෙස්ට් එකක අවශ්‍යතාවය ලබා ගන්නවා. එතකොට මූලික අවස්ථාවේදී විහුමය ඉංජිනේරුවා සයිට් එකේ ට්‍රයල් පිට් එකක් හාරලා ඒක බලලා ඒ එන සොයිල් සාම්පල් මත විහුමය ඉංජිනේරුවාට තීරණය කරන්න පුළුවන් නම් ඒ පසට මෙච්චර බරක් ගන්න පුළුවන් මෙච්චර මේ වගේ ෆවුන්ඩේෂන් සිස්ටම් එකක් යන්න පුළුවන් කියලා. විහුමය ඉංජිනේරුවා සොයිල් රිපෝට් එකක් ගන්නේ නැතුව ඔහුගේ දැනුම පාවිච්චි කරලා එතනින් එහාට ෆවුන්ඩේෂන් ටික ඩිසයින් කරනවා. හැබැයි සොයිල් විහුමය ඉංජිනේරුවාට සොයිල් පිට් එක බලලා එහි තිබෙන දුර්වල පස් තත්ත්වයෙන් හින්දා ඔහුට ඒකෙන් යම්කිසි නිගමනයකට එන්න බැරි වුණාම ඔහු වෙනම සොයිල් ටෙස්ට් එකක් කරව ගන්නවා. එම සොයිල් ටෙස්ට් කරන ආයතනයක් ලව්වා. එමගින් පස පිළිබඳ විශේෂඥ ඉංජිනේරුවරයෙකුගෙන් සේවාව ලබා ගන්නවා. ඔව්, අපි දැන් මේ ඉන්නේ කොළඹ නාගරික ප්‍රදේශයකට ආසන්න පර්චස් 12ක වගේ ඉඩකඩක ඉදි වෙමින් පවතින නිවසකට අපි ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉදි වෙන්නේ තට්ටු 3ක නිවසක්. ඉතින් මේ නිවස සම්බන්ධයෙන් අපි ව්‍යුහාත්මක ඉංජිනේරුවරයා සහ වරලත් වාස්තු විද්‍යාඥය එකට එකතු වෙලා කරපු කටයුතු මොන වගේ දේවල්ද කියන එක පැහැදිලි කරගන්න තමයි අපි අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ නිවස ගැන යම්කිසි විස්තරයක් කතා කරනවා නම් මෙතන අපි නිර්මාණය කරා කාමර හතරක්. මේ කාමර හතරට ඇටෑච් බාත්රූම් හතරක්. ඊට අමතරව තව එලියෙන් එක කොමන් බාත්රූම් එකක්, සර්වන්ට් බාත්රූම් එකක්, සර්වන්ට් රූම් එකක්, ලිවින්, ඩයිනින්, ඒ වගේම කෝට්යාඩ් එකක්, පැන්ට්‍රි එක, කිචන් එක, ඒ වගේම මෙතන තියෙනවා උඩ ටීවී ලොබි එකක් තියෙනවා. ටීවී ලොබි එකටත් උඩින් ආපහු අපි රූෆ් ටෙරස් එක යම්කිසි රෙගුලාසිමේ අවශ්‍යතා සඳහා වහලා කව කිරීමේ අවශ්‍යතාවයක් ආවා. ඉතින් ඒක වහලා එතනත් අපි ඒ මගේ සේවාදායක ව්‍යාපාරිකෙක් ඔහුට බිස්නස් ලොබි එකක් වගේ එතන ඔහුගේ සාකච්ඡා පවත්වන්න අවශ්‍ය ඉඩකඩක් නිර්මාණය කරලා දෙන්න කිව්වා. ඒ කොටස එතන තියෙනවා. ඉතින් මේ වගේ ටිකක් පර්චස් 12කට ටිකක් වැඩි ප්‍රමාණයක අවකාශ ප්‍රමාණයක් තමයි මගේ සේවාදායකයාට අවශ්‍ය වුණේ. මෙම නිවස ඉදිකිරීමේදී පූර්ණ අධීක්ෂණය යටතේ තමා සිදු වුණේ. මොකද මේකේ අපි ක්ලයන්ට් මෙහි ස්ථායීතාවයේ වගේම මෙහි ක්වොලිටි එක සම්බන්ධයෙන් විශාල කැපකිරීමක් කරන්න සිදු වුණා. එතකොට අපි ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. එතකොට මෙහි පසේ තිබ්බ දුර්වලකම හේතු කරගෙන සොයිල් රිපෝට් එකක් අරගෙන වරලත් ජියෝටෙක්නිකල් ඉංජිනේරුකගෙන් උපදෙස් අරගෙන එම මත පදනම් වී ෆවුන්ඩේෂන් ඩිසයින් ටික කරා. ඊට අමතරව සුපර් ස්ට්‍රක්චර් එක ගත්තොත් සුපර් ස්ට්‍රක්චර් එකේ ආකිටෙක්චරල් රික්වයර්මන්ට්ස් සමග සේවාදායකයාගේ රික්වයර්මන්ට්ස් බොහොමයක් තිබුණා. ඒ සියල්ල ඉෂ්ට සිද්ධ කරන්න විශාල වැඩ කොටසක් ස්ට්‍රක්චරල් ඉංජිනේර වශයෙන් කිරීමට සිදු වුණා. විශේෂයෙන්ම මෙහි හුඟක් රෙස්ට්‍රික්ෂන්ස් තිබ්බ නිසා ආකිටෙක්ට හුඟක් ඕනි වුණේ තුනි හීනි එලිමන්ට්ස්. එතකොට හැම හුඟක් එලිමන්ට් ආගරෙක්ට මේවා අංගණ්ඩ අවශ්‍ය වුණා. ඒ සමග ලොකු කැන්ටිලීව ලොකු අවකාශ මේ සියලු දේම ලබා දෙන්න වුණා. අපි ක්ලයන්ට් ඒ හැම එකක්ම දැනුම් දීලා ඔහුට බලාපොරොත්තු වුණ ක්වොලිටි එක, ස්ථායීතාවය සහ ස්ට්‍රෙන්ත් එක ලැබෙන නිසා අපි ඉදිරි කරලා දුන්නා.
කියපු පබ්ලික් ස්පේසස් වල ඒ කියන්නේ ගෙදර සියලුම දෙනා රැඳෙන ගැවසෙන ස්පේසස් වල වොලියුම් එක ලොකු කර ගැනීමේ අවශ්‍යතාවයක් මගේ සේවාදායකයාට තිබුණා. ඉතින් ඒ වොලියුම් එක ලොකුවට පෙන්වන්න අවශ්‍ය කරන යම් යම් ආකිටෙක්චරල් ඩීටේල්ස් යම් යම් ස්ට්‍රක්චරල් ඩීටේල්ස් අපි මෙතන වර්ක් අවුට් කරා. දැන් ඔබට උදාහරණයක් හැටියට පේනවා ඇති අපි මෙතනට ආවට පස්සේ මේ තට්ටු දෙකම අපිට එකපාර ෆීල් වෙනවා මෙතන ස්පේස් එක ටිකක් ලොකුවට දැනෙනවා. ඊට තව චුට්ටක් එහාට ගියාට පස්සේ තට්ටු තුනක අවකාශයක් අපිට පේනවා. ඒ කියන්නේ එතන ටිකක් ලොකු වොලියුම් එකක් මේ අදාළ ස්පේස් එකේ ඇත්තටම පොළවේ පෙනෙන ස්පේස් එකට වඩා විශාල ප්‍රමාණයක් ඉහළින් පෙන්නුම් කරනවා. ඉතින් මෙතනදී අපි ස්ට්‍රැටජි එකක් හැටියට මේ පේන කිසිම ස්ලැබ් එකක සොෆිට් එකෙන් පල්ලෙහාට බීම්ස් ඒ කියන්නේ ස්ට්‍රක්චරල් අවශ්‍යතා සඳහා ඉදිවන බීම්ස් හෝ කොලම්ස් මේ කිසි එකක් අපි පේන්නේ නැති වෙන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට පේන ඇති දැන් මෙන්න මේ කොටසේ මේ කිසිම තැනක බීම්ස් මොකවත් පේන්නේ නැහැ. නමුත් අපි ඒවා යම් කිසි අතර උඩ අතර හරවලා අපි ඒවට කියන අප්ස්ටෑන්ඩ් බීම්ස් කියලා. ඒ වගේ ක්‍රමවේදයක් භාවිත කරලා තමයි ව්‍යුහ ඉංජිනේරුව සමග වැඩ කටයුතු කරලා මේ ස්පේස් එක මේ විදිහට ගොඩනගා ගන්න උත්සාහ කරේ. තවත් එක දෙයක් තමයි දැන් මෙතන බිත්තියේ ඉඳලා අර බිත්තියේ දක්වා යම් කිසි දිග ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ අපි අතරමැදට කිසිම කණුවක් භාවිත කළේ නැහැ. ඒවා සම්පූර්ණ මේ පැත්ත ඕපන් කරලා එතන අපි ප්‍රයිවට් ගාඩන් එකක් ක්‍රියේට් කරන්නේ. ඒවට ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් වලින් සිද්ධ වෙන බාධාව අපි පුළුවන් තරම් අවම කරගන්න උත්සාහ කරා. ඒ වගේම තමයි මෙතන දැන් දොරට උඩින් අපි යම් කිසි කොටසක් එළියට පැනලා තියෙන ඔතන ඉදිරියේදී ඉන්ඩෝ ලෑන්ඩ්ස්කේප් එකක් ඒ කියන්නේ පල්ලෙහාට ගස් වැල් එල්ලෙන යම් කිසි ආකිටෙක්චරල් ඩීටේල් එකක් කරනවා. එතනදී කිසිම කොලම් එකක් නැතුව ඒක එළියට පන්නලා ඒ වගේ යම් යම් ආකිටෙක්චරල් ඩීටේල්ස් කීපයක් මේ ස්පේස් එකේදී අපි වර්ක් අවුට් කරන්න උත්සාහ කරා. මම දැන් ඉන්නේ පර්චස් 12ක් වගේ ඉඩ ප්‍රමාණයක මහල් තුනකින් ඉදිවෙමින් පවතින නිවසක් තුළ. ඉතින් අද අපි කතා කරනවා ප්‍රමිතියකට අනුව සැලැස්මකට අනුව ශක්තිමත්ව කොහොමද නිවසක් ගොඩනගාගන්නේ කියලා. ඉතින් නිවසක් නිර්මාණය කිරීම කියන කාරණාවේදී වරලත් වාස්තු විද්‍යාක්ෂකගේ අදහස් වගේම වරලත් ව්‍යුහමය ඉංජිනේරුවරයෙකුගේ අදහසුත් බොහොම වටිනවා. ඉතින් මේ නිවස ගැන කතා කරනකොට විෂමතා අතින් යම් කිසි වෙනස්කම් තියෙනවා සහ මේ නිවසේ යම් යම් විශේෂතා එකතු කරලා තියෙනවා මේ නිවස නිර්මාණය කිරීමේදී. ඉතින් ඔබත් මෙවැනි නිවසක් නිර්මාණය කරනවා නම් ප්‍රමිතියකට අනුව ක්‍රමානුකූලව ඔබට එකතු කරගන්න අදහස් ගොඩාක් මේ නිවස තුළිනුත් තියෙන බව අපි ඔබට මතක් කරනවා. ඒ විදිහට අපි මේකේ ස්ට්‍රක්චර් එක උඩට අරගෙන ආවට පස්සේ අපි මේ උඩදිත් ආය නැවතවතාවක් මේ අවකාශය නිර්මාණය කරන්ද අර පහළදි කතා කරා වගේම අර විශාල වශයෙන් මේකේ වොලියුම් එක ලොකු කරලා පෙන්වන්න අදාළ කරන ආකිටෙක්චරල් ස්ට්‍රැටජිස් පාවිච්චි කරා. ඒකදී මෙන්න මේ ප්‍රදේශයේ අපි නිවසෙන් එළියට පන්නලා එළියට පැනපු කොටසක් හැටියට තමයි ඩිසයින් කරේ. එතනදී ඒකට අදාළ කරන ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් ටික අපි ව්‍යුහ ඉංජිනේරුවරයා ලවා අපිට අවශ්‍ය ආකිටෙක්චරල් ඩිසයින් එකට ගැලපෙන ආකාරයට කරා. ඉතින් මේ ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් අපි එහෙම නැත්නම් මේ ගෙදර තියෙන ප්‍රධාන කොටස් එළියට පැන්නීමේදී එන බීම්ස් සහ අනිකුත් කොටස් අපි නිවසේ ඇතුළත ඒ කියන්නේ අපි කියන ඉන්ටීරියර් ඩිසයින්ස් කියලා ඒ ඉන්ටීරියර් ඩිසයින් එකත් එක්ක ඉන්ටග්‍රේට් වෙන විදිහට බිල්ට් ඉන් සීට්ස් සහ ඇතුළත ලෑන්ඩ්ස්කේප් අපි කියන්නේ ඉන්ඩෝ ලෑන්ඩ්ස්කේප්ස් වලට ගැලපෙන්න ඩිසයින් එකක් කරලා තියෙන්නේ. ඒක තමයි දැන් මේ ඉදිවෙමින් පවතින්නේ. ඒ වගේම තමයි මේ ප්‍රදේශවලට අපි ඕපන් කළා ටිකක් ග්ලාසස් වගේ පාවිච්චි කරා යහ පැත්ත මෙහා පැත්ත පේන විදිහට. ඒ ග්ලාසස් එකට ජොයින් වෙන තැනදී අපි කොලම් එකක් පාවිච්චි කරන්න නැතුව කොලම් එක ඊට පිටිපස්සට ගෙනල්ලා අපි ව්‍යුහ ඉංජිනේරුවලව ඒ කොලම්ස් එහෙම අපේ ඩිසයින් එකට හානියක් නොවන සහ ඒ ස්පේස් එකට හානියක් නොවන ආකාරයට ඩිසයින් කරගත්තා. ඉතින් ඒ වගේ අතරමැද තැනකට කොලම් එකක් එනකොට ඒක අනිත් ස්පේසස් වලට බාධාවක් නොවෙන්න එතන ඉන්ඩෝ ලෑන්ඩ්ස්කේප් එකක් කරලා ඒ වගේම ඉන්ටීරියර් ඩිසයින් එකක් කරලා ඒක එකට මර්ජ් කිරීමට අදාළ ආකිටෙක්චරල් ඩීටේල්ස් අපි කරලා තියෙනවා. ඒක තමයි මේ වෙනකොට ඉදිවෙමින් පවතින්නේ. නිවසක අවසන් ප්‍රතිඵලය අපිට කොයිතරම්නම් සුන්දර විදිහට දකින්න පුළුවන්ද? වර්ණ වලින් අලංකාර වෙලා විවිධ හැඩතල වලින් නිර්මාණය වෙලා එතකොට ඉන්ටීරියර් ඩිසයින් එකක් අපූර්වට සිදු කරන නිවසක් කොච්චර සුන්දරයිද ආදරණීයයිද? මෙන්න මේ විදිහට තමයි නිවසක පළමු පියවර ආරම්භ වෙන්නේ. මේ විදිහට පටන් ගන්න නිවසක් අවසානයේ අපිට හරි සුන්දර නිවසක් විදිහට දකින්න ලැබෙනවා. ඒ සුන්දර නිවස අපේ ජීවිතේ කොයිතරම්නම් හැඩ කරනවද ආදරණීය කරනවද? ඉතින් අද අපි ඩ්‍රීම් විලාතුරෙන් ඔබට කියලා දුන්නා සැලසුමකට අනුව ශක්තිමත්ව ප්‍රමිතියකින් යුක්තව කොහොමද පියවරෙන් පියවර ඔබේ නිවස තනාගන්නේ කියලා. ඉතින් මෙවන් වූ වටිනා අදහස් එක්ක අපි ලබන සතියේදීත් ඩ්‍රීම් විලාතුරෙන් ඔබව මුණ ගැහෙනවා. ඩ්‍රීම් විලා ආතරය පිළිගනිමු.
what's up is down, what's left is right.